ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාරව කටයුතු කරපු සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ සංජීව මහනාම් මහතා මේ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් චෝදනා ලබපු පුද්ගලෙක් එතුමා මේ වන විට මේ විදේශගත වෙලා තියෙනයි කියලා දැනගන්න තියෙනවා මේකේ සත්‍යතාවයක් තියෙනවද ඔව් සංජීව මහනාම් කියන සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගත වෙලා තියෙනවා පෙරද දිනේදී ඔහු විදේශගත වීම ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දීලා නිසි අවසරයකින් නෙවෙයි ඔහු විදේශගත වෙලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් සිදු කරනු ලබනවා නිසි අවසරයක් නොලබා විදේශගත වීම සම්බන්ධයෙන් නමුත් ඔහු දැනට අපිට අනාවරණය වෙලා තියෙන ආකාරයට ඔහුගේ විදේශගත වීම ඔහු නීත්‍යානුකූල වෙලා තියෙනවා නමුත් රජිනිලධාරියෙක් වශයෙන් පොලිසි නිලධාරියෙක් වශයෙන් පොලිසියට දැනුම් නොදීම තමයි මූලික වරද වශයෙන් අපි නිරීක්ෂණය කරන්නේ ඔබ කිව් ආකාරයට ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය කාල සීමාවේ අනුරාධපුර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් කළද කාර් රථයකට ඒ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවීම සම්බන්ධයෙන් ඉතින් එහිදී මෙම ඒ සිද්ධියට අදාළව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් යම්කිසි විදිහකට සැලසුම් සහගතව මේ සිද්ධිය සිදු කරා කියන අනාවරණයක් වෙලා තියෙන බවට මේ විමර්ශනවලදී යම්කිසි ආකාරයක නිරීක්ෂණයක් සිද්ධ වුණා. ඉතින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරමින් තමයි පැවතුනේ. මොකද ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මේ සහකාර පොලිස් අධිකාරීවරයාත් දන්නා හඳුනන පුද්ගලයෝ විදිහට ඔවුන් යම්කිසි ආකාරයකට සැලසුමක් ඇතුව මේ කාර්ය සැලසුම් සහගතව දෙදෙනා විසින් සිදු කරා කියන කාරණය තමයි බොහෝ වෙටාවලට නිරීක්ෂණය වෙලා තියෙන විමර්ශන කටයුතු අනුව. ඉතින් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතරතුර තමයි මේ විදේශගත වීම මේ පුද්ගලයාගේ සිදු වෙන්නේ. කෙසේ වෙතත් අපි තවදුරටත් විමර්ශන කටයුතු පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමයි විමර්ශන කටයුතු පවත්වන්නේ. මීට අදාළව ඒ සියලු සොයා ගැනීම් වලින් පසුව මේ දැනට දිනකට දින කීපයකට පෙර තමයි මේ තොරතුරු නිසි පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වූ බව එහි අධ්‍යක්ෂවරයා විසින් වාර්තා කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ සිද්ධිය යම්කිසි ආකාරයකට සැලසුම් සහගත සිදු බවක් යම්කිසි ආකාරයකට විමර්ශනවලදී නිරීක්ෂණය වන බව ඔහු විසින් වාර්තා කරනු ලැබුවා. ඒ අනුව දැනට විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුර මේ නිලධාරියා විදේශගත වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඊට අදාළව පොලිස්පතිතුමා විසින් මේ විමර්ශනයට ඒ විමර්ශනයේ තියෙන අනාවරණය වෙලා තියෙන තොරතුරු මත ඔහුට එරෙහිව අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් ඒ වගේම දැනුම් නොදී විදේශගත වීම ඒ වගේම ඔහුගේ ගිනි අවිය අක්‍රමවත් ලෙස පොලිසියට ලැබෙනට සැලසීම බාරදීමට කටයුතු කිරීම වැනි දේවල් සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කළා ක්‍රියාත්මක කරනවා. අක්‍රමවත් ගිනි අවිය බාරදීම කියන්නේ එතුමා ඒ කියන්නේ නිසි ක්‍රමවේදයන් අනුව ගිනි අවිය බාරදීම සිදු කරේ නැද්ද කොහෙද බාර දීලා තියෙන්නේ ගිනි අවිය? ඔහු මොකද මේ පොලිසියට දැනුම් දීලා නෙවෙයි ඔහු විදේශගත වෙන්නේ. ඒ නිසා ඔහු දැනට තියෙන තොරතුරු අනුව කටුනායක උගන්තුර පොලට ගිහිල්ලා ඔහු ඒ ගිනි අවිය වෙනත් ඔහුගේ හිතවතෙකු වතේ නැවත ඔහු සේවය කරපු ස්ථානයට එවලා තියෙන බවට තමයි තොරතුරු තියෙන්නේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන්ත් අපි පරීක්ෂණ කටයුතු පවත්වනවා. මොකද ඔහු සතු ගිනි අවිය වෙන අයෙකුට වැවරීමේ හැකියාවක් නැහැ. ඒ වරදක්. ඒ සම්බන්ධයෙන්ත් අපි පරීක්ෂණ කටයුතු සිදු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු සම්බන්ධ මේ සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් කියන්නේ මීට පෙර ඉඳන් පරීක්ෂණ පවත්වාගෙන ගියාද? ඒ සම්බන්ධව යම්කිසි සැකයක් මතුවීමට පසුව විමර්ශන කටයුතු සිද්ධ වුණා. නමුත් ඒ අනාවරණය වීම ඉතාම මෑතකෙත් තමයි සිද්ධ වුණේ. මොකද මේකේ තොරතුරු යම්කිසි අනාවරණය කර ගැනීමේදී යම්කිසි කාලයක් ගත වුණා ඒ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා. නමුත් ඒ අනාවරණය වීම සිද්ධ වුණාට පස්සේ තමයි මේ නිලධාරියාගේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙන බවට නිරීක්ෂණය වෙලා තිබුණේ. නමුත් ඒ මුල සිටම සිද්ධ වෙච්ච කාරණයක් බවද එහෙමද නැද්ද යන්න මම දන්නේ නැහැ. මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළින් විසින් තමයි මේ පරීක්ෂණ කටයුතු සිදු කළේ. නමුත් කෙසේ වෙතත් එවැනි සිදුවීමක් වුණාට පස්සේ එය යම්කිසි ආකාරයක විද්‍යානුකූලව අපිට තහවුරු කරගත යුතු වෙනවා. ඒ අනුව තමයි හරියටම නිවැරදි පුද්ගලයා කවුද, මොකද මේ වීඩි තැබ්බු ගිනි අවිය කුමක්ද, ඒ දේවල් ගැන තහවුරු කර ගැනීමක් සිද්ධ කළ යුතු වෙනවා. ඒ අනුව තමයි අපිට පුද්ගලයෙක් ගැන නිශ්චිතවම අපිට චෝදනාවක් එල්ල කරන්නට පුළුවන්. ඉතින් එවැනි යම්කිසි ආකාරයකට නිගමනයකට ඒමට අවශ්‍ය කරන තොරතුරු දැනට මා දන්නා තරමින් දින කීපයකට පෙර තමයි
තහවුරු වීමක් සිද්ධ වෙලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මොහු මොන රටටද ගිහිලා තියෙන්නේ? මොහු ප්‍රථමයෙන් මැලේසියාවට ගිය බව තමයි දැනට නිරීක්ෂණය වෙලා තින්නේ. මොකද පෙරේද රාත්‍රී ගමන් කළාද ගුවන්ගත වූ ගුවන් යානයකින් මැලේසියාව බලා ගිය බවට තමයි දැනට තොරතුරු තියෙන්නේ. එතරිනුත් තවත් රටකට සංක්‍රමණය වෙන්නද නැත්නම් ඒ මැලේසියාවට වෙන්නද? ඒ සම්බන්ධව කුමන රටකට වීසා අරගෙන තිබුණාද කියන එක හරියටම මෙතෙක් මාවත වාර්තා වෙලා නැහැ. නමුත් ඉදිරියේදී කරන විමර්ශනවලදී ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ හැකියාව තියෙනවා. මෙම සහකාර පොලිස් අධිකාරීවරයා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගණිකා ජාවාරමට සම්බන්ධ මේ ඒ සම්බන්ධයෙන් උදව් කරපු පුද්ගලයෙක් කියලා අනුරාධපුර ප්‍රදේශයේදී මේ කියන්නේ උදව් කිරීම කරපු පුද්ගලයෙක් කියලා චෝදනා ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් සත්‍යතාවක් තියෙනවද? ඒ සම්බන්ධව මා නම් මෙතෙක් දැනුවත් නැහැ එවැනි චෝදනාවක් ඔහුට තියෙනවද කියන කාරණේ. ඒ වගේම එවැනි චෝදනාවක් තිබුණා නම් ඔහුට සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන්න ඕනේ. එවැනි විමර්ශනයක් තියෙනවද කියන කාරණේ මම දන්නේ නැහැ. මෙතෙක් මේ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව විමර්ශනට අදාළ තොරතුරු පමණයි මා වෙත ලැබිලා තියෙන්නේ. මෙම පුද්ගලයා අවුරා ලංකා සමාගමේ තාඹුගල මහතාගේ සමීප හිතවතෙක් ලෙස කටයුතු කර බවත්, ඒ කියන්නේ මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී මොහු මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ බව තමයි මේ දැනගන්න තියෙන්නේ. ඒ සත්‍යතාවක් තියෙනවද? ඌට ඒ සම්බන්ධයෙන් චෝදනා තියෙනවද? ඒ සම්බන්ධයෙන් පොලිසියේ චෝදනා, ඒ ප්‍රදේශයේ යම්කිසි ආකාරයක චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් වෙනවද මම දන්නේ නැහැ. නමුත් මම දන්න තරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි චෝදනා, එවැනි විමර්ශනයක් කරන බව මා වෙත වාර්තා කළා නැහැ. නමුත් යම්කිසි සම්බන්ධතාවයක් දැක්වා කියන තොරතුරු තිබෙනවා සමාජයේ දැන් ඔබ විමසූ ආකාරයට. ඒ හැරෙනට ඒ සම්බන්ධ විමර්ශනයක් කරන්න තරම් අපරාධමය වරදක් නිරීක්ෂණය වෙලා තිබුණු බවට මා වෙත මෙතෙක් වාර්තා වෙලා නැහැ. නමුත් ඒ පිළිබඳවත් අපිට මේ විමර්ශනය හරහා ඉදිරියේදී දැනුම් දීමේ හැකියාව තියෙනවා. දැන් ඔහු සේවය අතහැර ගියාසේ සලකනවද? තාම එහෙම දෙයක් නැද්ද? මෙතෙක් එවැනි තීරණයක් අරගෙන නැහැ. නමුත් පොලිස්පතිතුමා විසින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගනීවි. කඩිනමින්ම ඔහු බොහෝ වෙලාවට ඔහුට සේවයේ අතහැර යාමක් හෝ ඊට වෙනස් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පොලිස්පතිතුමා විසින් ගැනීමට තීරණය කළා තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒ සම්බන්ධව අනාවරණය කරන්න පුළුවන්. මොකද අද දවසේ තමයි මේ විදේශගත වීම තහවුරු වුණාට පස්සේ ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ. ඔහු සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය අතහැර ගියාසේ සැලකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා මේ තත්ත්වය යටතේ. You're watching the Life Traveler Channel.